තුන දෙක දාසය සමාරෝපණහාර සම්පාතෝ සමාරෝපණහාරය එක්තැන් කිරීම එහි සමාරෝපණහාරය එක්තැන් කිරීම යනු කුමක්ද එහෙන් ආරක්ෂා කරගත් සිත් ඇතිව නිවැරදි සංකල්පනාවන් අරමුණු කරගෙන නිවැරදි දෘෂ්ටිය පෙරටගෙන සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම නුවණින් දැන නිදිමතහ අලස බව නැසූ භික්ෂුව සියලු දුගතීන් දුරු කරන්නේය. එහෙන් ආරක්ෂා කරගත් සිත් ඇතුව යනු ත්‍රිවිධ සුචරිතයට ආසන්න කාරණේ. සිත රැකගත් කල්හි කායික ක්‍රියාවත් වාචසික ක්‍රියාවත් මානසික ක්‍රියාවත් රැකගත්තේ වේ. නිවැරදි දෘෂ්ටිය පෙරටු කොට යනු නිවැරදි දෘෂ්ටිය දියුණු කරගත් විට ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරගත්තේ වේයි. ඒ මක්නිසාදයක් නිවැරදි දෘෂ්ටියෙන් නිවැරදි සංකල්පනාව උපදී. නිවැරදි සංකල්පනාවෙන් නිවැරදි වචන භාවිතය උපදී. නිවැරදි වචන භාවිතයෙන් නිවැරදි කායික ක්‍රියා උපදී. නිවැරදි කායික ක්‍රියාවෙන් නිවැරදි දිවි පෙවත උපදී. නිවැරදි දිවි පෙවතින් නිවැරදි වීරිය උපදී. නිවැරදි වීරියෙන් නිවැරදි සිහිය උපදී. නිවැරදි සිහියෙන් නිවැරදි සමාධි උපදී. නිවැරදි සමාධියෙන් නිවැරදි විමුක්තිය උපදී. නිවැරදි විමුක්තියෙන් නිවැරදි විමුක්ති ඥාන දර්ශනය උපදී. මෙය අනුපාදිශේෂ නිවන සාක්ෂාත් කළ පුද්ගලයා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවක් වෙයි. නියුත්තෝ සමාරෝපණහාර සම්පාතෝ සමාරෝපණහාරය එක්තැන් කිරීම යොදන ලදී. එහෙන් ආයුෂ්මත් මහා කච්චායන තෙරණුව පළමු කොට ධර්මයේ විත රැගෙන යාමේ 16 දී යුත්තේය. දිසා ලෝචනය හෙවත් දිසාවන් දෙස බැලීමේ ණය ක්‍රමයෙන් කුසලා කුසල ධර්මයන් දෙස හොඳින් බලා අංකුෂ ණය ක්‍රමයෙන් ඉස්මතු කොට නන්දියාවට තිපුක්කල සිහිය වික්කීලිත යන තුන් ණය ක්‍රමයෙන් සූත්‍රයේ විස්තර කළ යුත්තේ වශයෙන් වදාළහ. නියුත්තු හාර සම්පාතෝ හාර සම්පාතය යොදන ලද්දේය.